යිබෝන් තරුවන් සරණයි පින්වත්ව බැහැම දෙනාටම. උතුබූ තුළරුවණේ අනන්තාශරුවාදයෙන් ඔබස්සිීලම දෙනාට සම්බුද්ධ දර්ශනය සම්බුදු දහම අවබෝධ වේවායි ප්‍රාර්ධනා කර එන අදත් සුපුරුදු සිකුරාදා දවසේදී උදෑසන අටේ සජීවී හෝරාව තුළ ඔබේ ශ්‍රීවිතයට ධර්මානු කූලෑමක් එකතු කරදීමේ අරමුණින් සජීවිලිසින් විකාශ්වය කරන දම් සක්මන වැඩසටහන නිරාමිස සුවයක් කොහොමදුබේ ජීවිතයට ළඟා කරගන්නේ කියන්න කරණාපිළිබඳව පැහැදිලි කරවාදීම අප ේක්ෂාවෙන් අදත් ආරම්භ කරන්නටයි අපි සූදානම්බේන්නේ. සදහැවත්න්නේ ජීවිතයක් කෙසේ හෝ ජීවත් කරනවාට වඩා ජීවිතයක් සෝපත්ව සැපවත්ව ජීවත් කරවන්නට අපට වැඩි මහන්සයක් වැඩි උත්සාහයක් දරන්නට සියදවරවා ලෞකික සැප සම්පත්තුළෙන් ජීවිතයේ සැනසිල්ල සූපත්භාවය සොයාගන්නට දිවාරය නොබලමින් වෙහෙසමහන් සිබන වර්තමාන සමාචවයක මේ ලෞකික සැපය තුළ සැබවින්ම පවතින්නේ එහි යථාර්ථය බවට පත්වෙන්නේ දුකක් කනගාටුවක් වේදනාවක් කියන්න කාරණාව. අපි බොහෝ පිරිස්සකට අවබෝධ නොවන්නේ නොහැට එන්නේ. අවිද්‍යාවත් තෘෂ්ණාවත් ඇතුළ, අකුස්සල මූල ධර්මයන් අප තුළ පවතිරණ සයි. එතින්න්න මේකඉන්න කාරණාවන් අපි හඳුනාගෙන, මේක ඉන්න කාරණාවන් මගහරවාගෙන, ජීවිතය තුළ ධර්මය තුළ ජීවත්වන කාරය පිළිබඳම. අද දවස්සේදීත් ඔබට ඉතාම සුවිිශේෂ්‍රීබූ මතතුෘකාවක්. පෙර දරිිරගෙන හඒයෝස්සේ කරුණු පැහැදිලිකරවා දෙමින් දේශනාවක් විදියටට විිකයි වැඩසටහන ආරම්භ කරනටයි අප අද දවසේදීත් බලාපොරතු වවෙන්න. ඇති ඒබිෙනුවෙන් අදත් සුපොරුදු පරිදි මේක යන්නාාවූ කාරණාවන් අපට මනාකොට පැහැදිලි කරවාදමින් දහම්සක්මන වැඩසටහනට ගැලපෙන මාතෘකාවන් තෝරාගෙන ඒතුළින් ඔබෙත් මගේ ්චීවිත සුපසන් කරවා ගැනීම සඳහා අනුගමනය කළ යතු ධර්ම මාර්ගය. ෙන්වා දෙන්නට ඉතාම ඌූමනාවෙන් අනුකම්පාාවෙන් අපෙරෙහි තු වැඩසටහන වෙනුවෙන් වැඩම කරන පින්වත් ස්වාමින් වහන්සේ අදත් වැඩම කළලා අපිසිියරුදනා ඉතාම ගෞරුවෙන් නමස්කාරපූරෝකව උන්වහන්සේ පිළිගනිමු. බත්‍රමුල්ල පන්න පිටිය පාරයේ සිරිසු දස්සනාවරාම සදහම්සෙන සුනෙහි. ප්‍රධාන අනුශාශ්වක දහරීන ආචාර්වය පූෂණයේය බිරිස්සේ දම්මික පින්වත් ස්වාමින් වහන්සේ. අවසරයි ස්වාමින් වහන්ස. සාධූසාාතෝ සාධෝ. සදව අදත් දාහම් සක්මන වඩ සටහන බෞ්ධහාරූපවාහනනි නාලිකා වොස්සි ඔබත සමීප කරවීම සඳහා සැදහැති පුුණන්නකාමී පිනැති දායකත්වේ ගනමින් කටයතු කරන සුපින් නොතුන් පිරිස වැඩසටහන බෙනුවෙන් සම්බන්ධ වෙනම අපේ පිින්නවතුන් පිරිස පිළිබඳව සීපත්කිරීමට පෙරාතුව සරනාමර ලෝකෂිවන් කරායමාන, තතාගත අමාමෑනී සම්මාසම් බුදුරජාණන් වහන්සේ උදෙසා ප්‍රථමකොට පුෂ්ප පූජාවන් සිදු කරන්නට තින අනතුරුව ගෞව ස් වාමන් වහන්සේ. දැහැත්වටිය අ ගැස්වීමෙන් අනතුරුව. අදවසේ දේශනාවට ආරාධනා කරන්නට. එ පින් වත් දෙපනට අපි ආරාධන කරනවා ප්‍රථමෙන්ම පුෂ්ප පූජාවන් ස්වාමීන් වහන්සේට අත ගැස්වීමන් අන තුරුවායි සම්මා සම්බුදුරජාණන්හන්සේ දෙසා පෝජා කරන්න. සදහපත්න මෙලෙස් අද දවසේ දී යකත්වය ගැමින් කටයුතු කරන්නේ පරලො සැපත් චන්දන ගුණවර්ධන මහත්මාගේ එකම දියණිය වන තිසුනිි චමත්කා ගුණවර්ධන. මහත්මයේ ප්‍රධාන ඒ පවුලේ සැදැහැති පිරිසත් ඒවගේ චන්දර ගුරවර්තන මහත්මමාගේ ශුෂ්‍යයන් පිරිස්ස ඇතුළ පැමණි සිරන සුපින්වතුන් පිරිස. දැන් දැහැත්වටටි පිළිගන්නුවමෙන් ස්වාමීින් වහන්සේට ආරාධනා කරනන්න මොහොත. විශේෂවම චන්දන ගුරවාර්ද මහත්ම පරලෝසැපත්වේ දෙවර්ශවයක් සම්පෝර්න් වීමට සමගාමේ වයි. එතුමන්ට පුුණාන මෝදනාවන් සිද කිරීමේ ප්‍රධාන මූලිකාරමුණ පරමාර්තය පෙර දරිකරෙනයි. අද දවස්සේ මේ පින්නතුන් පිරිස මෙලෙසින් දහම්සක්මන වැඩසටහන වෙනුවෙන් ස්වකය දායකදව ගනමෙන්ටයතුකාරනය තින්නේ හැමදන හටම අප පේලසින්ම පු්ාන ෝදනාාවන් සිද කරමින්. අද දහම්සක්ම වැඩ සටහන තුල අපේ ස්වාමන් වහන්සේට පැහදිලි කරවාාදනට ලා පොත් . ධර්ම සහ මේ මාර්ග පලවබෝධය එකිනෙකට සම්බන්ධ වන ආකාරේ පිළිබඳව. අපේ පිළිබඳඋන්වහන්ේගෙන් විමසා බලන්නට සූදානම නිතාම ෞරවෙන් ආාධනා කනවවා ඔබා පිහි සියලුම දෙනාවම තිසරන සහිතව වූ පංචුසීලෙහි පිටුවීමෙන්ට අනතුරුම අද දවසේ දහම් සක්මන කතිකාමයයේසාකච්වාාමී වැඩසටහන මෙ තැන් සිට ආරම්භ කරන්නට. අවසරයි ස්වාමීන් වහන්සේ. සාධූ සාතෝ සාෝ තුනරුවන් සතු අනන්තේ අශරිමත්තු වූ ගුණානු භාාවෙන් දහම් සක්මන නිරාමිස ප්‍රීතියක් උදෙසා පවත්තන මෙ දෙසුම් පෙළිහි අද දවස දේශනාව සඳහා පින්නත්වූ දායකත්වය ගෙන කටයුතු කරන තිසුනිි චමත්කා ගුණවර්ධන දියනිය ඇතුළු පවුලේ ඔබැහැමත් සහභාගෙන ඔබ සියලු දෙනාමත් එවගේ මේ රටේ හොල්ලො කොතන කොහො වෙසිමින් මේ ශ්‍රණයකන නරබන ඔබැසිලු දිනාමත් බෞද්ධ මාධ්‍යජාලයේ සභහපති අනුසාසයක පින්වත් නායකු ස්වාමීන් වහන්සයන්තුළු මහසඟරුවනත් සඳුන්ජීවන්ත පුතුනුවන් ඇතුළු කාර මණ්ඩලේ සැවුමර. නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත්වෙත්වා සියලු කායික මානසික සුවයන්නු අඩුව සලසාගෙන ධර්මානු ධර්ම පිල්ි වෙත් මගේ හැම සුම්න්න සුපදවාගෙන ෞකික ලෝකෝත්තර පල සමාධි ප්‍රඥාද පහළ කරගෙන. එවතුමෝ චතුරාශත්්‍ය ධර්මවබෝධය පිණිස අද දවසේ අප මේ දෙසුමත් යංබෝධ උපකාරක ධර්ම පෙලක්ම වේවායි. පල්මුකොටි තාමත් කරුණාවෙන් අධිෂ්ඨාන කරනවා ක්‍රාර්ථනා කරනවා. සාධෝ සාධෝසාෝ. ගෞරවෙන් තුහතාවක් නමස්කාරය කියන්න. නමෝතස්ස භගවතෝ අර්හතෝ සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස බුද්ධහන් සරණං ගච්චාමි බුදන් සරණං ගච්චාමි නම්මන් සරණං ගච්චා Dhamm sang saranangaccha mi Sanghang saranangaccha mi Sanghang saranangaccha du mi Duti ampi Buddhang saranangaccha mi Duti ampi Buddhang saranangaccha mi Duti ampi Dhamm sang saranangaccha mi Duti ampi Dhamm sang තිียප සhang சරணගച du timpi sanghang serenang gaami Tampi budhang sarrenang gaami Tampi budhang serenang gaami hatimpi දම්ang sarenang gaamimpi daang serenang gaami Tampi sanghang sarenang gaci තදයම්පි සංහංසරණං ගච්ඡාමි තිසාරණ ගමනන් සම්පන්නන් ආමබන්තේ පානාතිපාතාවේරමනි සික්හාපදන් සමාධයාමි පානාාතිපාතා වේර්මණී සික්හාපදන් සමාධයාමි අදින්නදානවේරමණි සික්කාපදං සමාධයාමි අදිිනාධාන වේර්මණී සිකහාපදං සමාධයාමී කාමේසු මිච්හාාචාරාවේරමණි සික්හාපදං සමාධයාමි කාමේ සුමිච්චාචාරා වේර්මණී සිකාාපදං සමාධයාමි මුසාවාධවේරමනිි සික්කාාපදං සමාධයාමි උසාවාදා වේර්මණී සික්ඛාපදං සමාධයාමි සුරාමේරය මජ්ජ පමා දටානාවේරමණි සික්කාපදං සමාධයාමි සුරාමේරේ මජපමා දට්ඨානා වේර්මණී සිකාාපදං සමාධයාමි ඉසරණන සද්ධං පංච සීලං දම්මන් සාදුකං සුරක්කිතං කත්වා අපමාදේන සම්පාදේත්තෙහෙ. පාමුබන්තේ සාධෝසාධෝසා නමුතස්ස භගවතුෝ අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සෙ භගවතෝ අරහතුෝ සම්මා සම්බුද්ධසේ නමුතස්සේ භගවතෝ අරහතුෝ සම්මා සම්බුද්ධස්සේ. චත්තාරිමානි භික්කවිී අරිය සච්චානිි කතමානිි චත්තාරි දුක්හං අරිය සච්චන් දුක්හ සමුදයං අරිය සච්චන්. දුක්ඛනිරෝධන් අරිය සච්චන් දුක්ඛනිරෝධගාමිනි පටිපදාය අරිය සච්චංති සාදුසාතුර සා. උතුන්තුනුරුවන් සරණයි සැදැහැමත් පින්වත්නි අදත් දහම්සක්මන මෙ දෙසුමෙන්. ඔබව අපව නිරාමිස ප්‍රීතියක් මුල්කොටගෙන සැනසෙන්නටයි බලාපොරෘත්තිගන්නේ. දෙපයේ යන ගමනක් නොව සිතින් අනුගමනය කරන්න වූ පාද චාරිකාවක් ඉන් අදහස් කරේ දෙපය නොව දෙපා සිතින් සිතට නගාගෙන යන සදහම් ගමනක්. අපේ අරමුණ නිරාමිස ීතියක් සැනසිල්ලක්. සාමිසයනු විඳීමක් ප්‍රිය අරමුණෙහි ඉටු වඩන මනවඩන පියදැහි කාමයයුත් ඇලුම් කරන. මේ තම යොබ ඉන්ද්‍රියන් විදිනව සතුටු කරනව කියන තැන ධර්මවිග්‍රහය එ ඉටු වඩන මනවඩන ප්‍රියදැහි කාමයයුත් ඇලුම් කරන කාමෝප සංහිතා රජනය අරමුණ මම මගේ කරගෙන එහි බැසගෙන මනසිං වඩ වඩා කුල් මත්වීම හිත සතුටවීම කාම සයුරෙහි ගිල්වා හැම මොහොතක් චිත්තක්ෂණයක් පාසාම සිත කුල්මත් කිරීම එක තමයි ඔබ අශෘත වපෘතක් ජනහිත්තල හිතන සන්තෘෂ්ටියය එවගේම අකමිති අරමුණෙහි ගැටෙන ස්වභාවේ සාමාන්‍ය ජීවිතය කෙන මට දුක්විඳින්න්න ඕනෙ ොම සපක් හොයාගෙන යන. එතන අකමැති අර්මුණේ ගැටෙන බවක් හැගෙනවා. දුක්විඳී නවශ්‍යනය. එතමයි නිර්වාණගාමී මාර්ගයේ අදහසත් ඒම තමයි දුකෙන් නිදහස්සයන්. නිසා පැහැදිල්වා දුක්විඳී නවශ්‍යනය නමුත් අනෝබෝධය තුළ සිටියොත් අපි ඉන්න දුක. අපි විසින් දුක නිර්මාණය කරගන්නවා. මේනිසා තමයි සම්මතය පවතින දුක අප ධර්මාබෝධය ඔස්සේ දුකක් නොව යත්හා ස්වභාවය අවබෝධ කරගෙන හේතුම් ප්‍රත්ථ කරගෙන සකස්සෙන හැම පලවිපාක හේතුන්ගේ විශරයාමෙන් නැතිව යනවා.ඒ සවිඥ්ඥානක වස්තුවක් වෙන්න පුළොන් ඔබාප වගේ අවි්ඥානක වස්තුක් වෙන්න පුළුවන් ආකාසය මහසැවුර මහපොළුව හා. සියලුම භෞතික වස්තු. සියල්ලම හේතු පල ධර්මයට යටත් හටාරගෙන බිඳී නැතිවයනවා හේතුන්ගේ පල හේතුග මිසරයාමෙන් නැතිව යනවා. ගැඹුරු කතාාව ගත්තොත් එහි ඉතුරු නැතිවම නැතිව යනවා. එඒ හටගත් වගේම නැතිවෙලා යනවා. ඒ ඇසුරු කරගෙන තම ට පසේ ඊළඟ චිත්තක්ෂණයට යන්නේ ඊළඟ සිතුවිල්ලට යන්න අපි ඇතිනින් තේරුම් ගන්න ඕනදේ තමයි ඇලුණු දේවල් හෝ ගැටුණු දේවල් දිගින් දිගටම යනු ස්භාවය ඇතිවෙන්නේ අවිද්‍යාවත්යක අනවබෝධයක්ත් එක්ක අපි එක අරගෙන යනවා සම්මුතියතු ලර යන්න වෙනවා දැන් ඔබට මේ තමන්ගේ දියන නඹ මගේ වස්තුව හදවත ඇස් දෙක කියල ඒක ධර්මය දිග්‍රහ කරන කොටස්ටික සාමාන්‍ය ලෝකය තුළ ඔබ අරගෙන යනුව නමුත් එක සම්මුතියට පැවැත්මට පමණයි දැන් තමන්ගේ ස්වාමිය විහාහ වෙන කොට කුමක්ද සඳහන් කරන්නේ ජිවිතේ හැමදාමින්ව දාලයන්නේ නෑ කියල. යත හර්තය කුමත්. ඕන මොමොහොතක් අවසන් මොහොත වෙන්න පුළුවන්. එක තම යථහර්ථය නමු සම්මුතිය තුළ ඔබ වචන නොකිය ඉන්නේනෑ ලියලත් තියනවා පොරුන්දි වෙනවා හිසමත අත කියයලත් කියන හැම දාමින්න්න ඔබයි වෙන්න පා කියල සත්‍ය කතාාවන්නමයිනි. තමන් කියන තමන්මත් කෞද තමන් කිවී? ඉස්කන්ධ පංචක ලෝකය නාම රූපධර්ම එක තමයි මේ ජීවිතය කියල කියන්නේ හේතුවන්ගේ පලයක් අද්‍ය භවයත්යක ගත්තොත් අවිද්‍යාව තෘෂ්ණාව කර්ම එහි පලය අපට කුසල කර්මෝල පලය එකතමයි මනුස්‍ය ජීවිතය හැබැ ලැබුයි ඉස්කන්ධ පං්චකය රූපවේදන සංඥා සංකාර විඤ්ඥානික ඉස්කන්ද පංචකය එක තමයි දැම මේ ජීවිතයකිවි. ඒ කන්ඳ පංචකයත් හේතු පළ ධර්මයන්ගෙන් සකල්සුන හේතුන්ගේ විසරයාමික් නැතිවන්නවා ඒ කිවේ අනිච්චයි ඒ අ අනවබෝධයට අනෝබෝධය තුළ සිටින තාකල් අපි දුක නිර්මාණය කරගන්න සිති අපි ටෝන විදිරට පාත්තගන්න පුළොන්කමෙකුත්නේ මේක ආරය සත්‍යයක් හෙටේ දකින්නවා අපි සාමාන්‍යයෙන් දකින්නන්නේ ඉපදුන අනම්මිය දෙෙනවා ඒ කාරය සත්්‍යයක් නෙමින් ආරි සත්යක් හටියට දකින්න හේතු පල දහමත්ක දකින්නවා. ආරි සත්‍යයක් හැටියන දකිනාාතාකල් අවබෝධන කරගන්නාආතාකල් දැනුමතියෙනවා හැමහමුවෙකු වෙන්න මත් තියෙන උපසමඟ මරණය තියෙනවා අපි කැමති පදි කිසිව පාතගන්න බැෑ කියලා දැනුමත් තියෙනවා. දැනමතිබුන්ට ප්‍රෝජණනයක් වෙල තියෙනවාද. කැමතිනන් තදිී මැලුණන බැරිුණනාන අමනාපූන තරාව. එතකොට ප්‍රාණගාත සොරකං ආදී පස් පෞද් දසකු සල්ලුවට අච්චන්නවා දුක නිර්මාණය කරගෙන මම හරි දුකෙන් එන්නේ මට මේක දරාගන්න බෑ ඇයි මොකටද ජීවත්තෙන්නේ මොකද මේ ජීවිතයේ තේරුම මොකදද මේ ජීවිතය තේරුම අහන්න ගඹරු කතාමෙන් පපුතේ ොකක්ද මොකද්ද මේ භවය තුළ සිටීමෙන් ඇති තේරුම කියලහන්න එතකොට සම්පූර්ණ කතා උත්තරේ හදාගන්න පුුවත් අවිද්‍යාව නිසා හේතුම් ප්‍රත්ථකරගෙන සකස්සෙන ඇතිහෝ පන්න ඇති සවි්ඥානක අවිඥ්‍යාණක පැලොක්කොම සංකත වචනයෙන් හඳුවන සංකත හටගත්තන නැති වෙලා යනවා. උදයවය හේතුම් ප්‍රත්ථක කරගෙන සක්ස්සන හේතුන්ගේ විතරය මේ නැතිවන ඒම තමයා අනිච්ච දුක් අනත් කියෙන තිලක්න කතාාවෙන් කියෙන්. ඉති එමනි දේ මම මගේ කරගන්න හැදුවට වෙන්න නෑ. මම කියපු මම අපි නිර්මාණය කරගත පනවගත්ත මම තිස්කඳ පංචකය හටරගෙන බින්දී නැතුවයෙන අපි බාහිර ලෝකෙන් දකින්න හදන පනඇති ස්කඳ පංචකත් ස්වාමයාා බිරිඳ දෙමවපියෝදරුවූ හා සංකත ගහකොළගේදර මහපලෝසාගරයේ පටන් සියල්ලම හේතුපල දහමටයටත් පටිච්ච සමුපන්නන්නේයි සංකතයි හටරගෙන බිඳී නැතිව යන්න. ඉතින් හටාරගෙන බිඳී නැවයන මුත් මගේ කරගෙන ඒවි තරක්න අන්න අයත් මං මගේ කරගන්න යන. දෙපාර්සේම අජ්‍යත්ත වසේන ුද්දුකන නිර්මාාණය කරගන්නවා අභ්‍යන්ත රේතුළත් තමා කෙරෙද්දුක. පැහීම දත්ගිලිහි යාම හම වැටි හ අපිට ඕන විදිහයට පවත් න නැති බවයි ඇස්පේනය කංගහෙන්න දරාගන්න බැමේ සියල්ලම බාහිර අපි ප්‍රාර්ථනා කරන පුද්ගලයොත් ස්වාමයා වෙන්න පුළුවන් පියා බිරිඳ වෙන්න පුළොන් පියා හෝ මාවෙන්න පුළුවන් අම්ම තාතාචි සය කවරුුණත් ස්කඳ පංචක හේතු පළ දහමටයටටත් හටාරගෙන බිඳී නැතිවෙන සම්මුතියට පැවැත්මට මමමගේ කියලා කටයුතු කරන්න පරමාර්ත ධර්මවසියෙන් නිස්කඳ පංචකේ නාමරූප දරු මේ හේතු පල දමටයටත් අනිච්චයි හටර්ගෙන බිඳී නතිව නවා ද මෙතන ඉන්න ඔබාපත් යතාස්වභාවේ එයයි. හැබැ දැනුම දන්න නඇතුවනමනි ඇැබැ පරමාර්ත ධර්මුවසිෙන් ආරය සත්‍යයක් වසයෙන් පුරුදුනු කරම අපේ ඉතර දැනුම තියෙන දේවල් දැනගෙන හිටියට ඒක හිත පිළිගන්න පුරුදු කරල නෑ ඒව උනාම තමයි හඬා වැලපෙන්නේ දුක්වෙන්නේ පස් පවුල්ලට යන්නේ අරමුණ හැමදාමතිය එක වෙනස්න්න බැ ප්‍රිය අරමුණ හැමදාමතිය නෝ කෙලා හිතලා මටෝන විදිරතියා ගන්න ඕන කෙල එක ලබන්න හදනව ලබා ගන්න බැරිනම් රහහා වෛරේවට යනවා පස් පව්ෝ කලට යන ලැබුව වනත් අපි කැමති පරිදි පවතින්නේ එක හෙම පාත්තගන්න උත්සාහ ගන්න ඒබැෙනුවෙන් විඳින දුක. ලබන්න අත්දුකක් විඳනව සම්මතය ලැබුවට පස්සෙද්දුකක් විඳන එක පවත්තගන්න නැතුුණට පස්සෙද්දුක් විදිින කොහෙද මේවතියෙන්. නොබෝධය අවිද්‍යාමෙන් සකස්වුුණු හිත තුළතියෙන්. එතකොට පුත අපි මේ විද්‍යාවටාවම හේතු පල දහමට යටත්කොට දැක සම්මුතියට පැවැත්තුවත් මම මගේ කියලා ප්‍රමාත ධර්ම වසින් අපි ර උදයවය සමුද්ධය නිරෝධය මේතන් තේරුම් ගන්න ඕනේ. උපපාද බංග අටරගෙන් බිඳී නැතිවන ස්වභාවය උපත විපත තේරුම් ගන්න කියලා අපි හිතම මේ සවභාවේ තේරුම් අරගෙන සම්මුතී තුළ පනණවගෙන දැ ඔබ කියන් මේ දරුවට. උඹ මගේ වස්තුූ මැණික අදවත හැමදාමින්නව කියලා පුරුදු සම්මතලෝක කිවට වර දක්නේ. මකද පුති හැමදාමින්නවා කියන්. ඔවු අවසන් හුස්ම පොද තියනකං. ඒක තමයි හැමදාම කියන වච්චන තේරුම් හැමදාම ඉන්නවා. අවසන් හුස්ම පොද තියනකං ඉන්නවා. උඩටකත් ආශවාසේ ප්‍රශහස කළ නැව ආසාසකර ගන්න බැරිවුණොත් ියපු කිය පුොරන්දුවේ චොක්කොමතනින් අවලංගුව වෙනවා කියෙන අදහසත් හිතේ තියාගෙන තමයි හැමදාමන්නම කියලකිව. දාලයන්නේ නෑ කිවත් ඒකම දාලයන්නේ නෑ මගේ හුස්මටික තියනක. එතකොට සර්ලවසය සම්මුතිට තර්මක් ගලපගන්න ලේසි. සර්ලවසන් තේරන්න හැබැයි ඒ කතාාවනි මිනිේ දැන්. අවබෝධය තුළතිය. හැමදාමකිව්වම අ මුලේ තියන දැනුවෙන් කියන ඕනම හොතක නැතිවේ කියන කතාව අමතක කරලා මං හිතන්නේ නෑ. ොියන් වෙලක නැතිවවිද කියන එක. සම්මති අවුදු සීයක් කියලා තිබුණට හාර පන්සියත් තිීනොවගේ තමයි මං කියනන්නේ හැම දාමින්මල බයවෙන්න නපත්. ඒකිව සම්මුතියට පැවතුවත් පර්මාත ධර්ම වසයෙන් අවිද්‍යාව නිසා තෘෂ්නාව තුෘෂණාවෙන් කර්ම දැන් අපි කුසල කර්මය නිසා මනුස ජීවිතය, මනුස ජීවිතය විස්කන්ද පංචකයේ ඉස්කඳ පංචකයේ දෙකට බෙදලකිව නාම රූප කියලා එතකොට රූප කියලකවට රූපස්කන්දය නාමයට ේදනා සඥාංකාර විඤ්ඥාන් නැත චේතනා පස්ස මනිසිකාර එතකොට වේදනා සංඥා චේතනපස්ස මනනිසිකාර අවිධර්මයට අනුව නාම ධර්ම කියලා කිවේ. එතකොට මේ සියල් හොදදිින් අවබෝධ කරගෙන සම්මුතියට මේ පුං්ජයට මම මගේ කියලා අපි පවත්වන ඔබ ස්වාමියයා බිද්ධ දෙමෝපියෝ දර වසිෙන් ඒෙත් පටිච්ච සමුපන්නයි හේතුන්ගේ පලයක් හේතුන්ගේ විසරය මේ නැතුවය දැ මේ කතාව අවබෝධී තියෙන්ෙන. අන්න ඒ ඔස්සේ ඇති කරගන්නා අවබෝධයට තමයි ආද සත්‍යයක් බවට පත්කරගන්න පුලුවන්කම ලැබේ මේක ලෙහෙසි නෑනේ. හැම දාම ඉතිහාසේ ශාසන ඉතිහාසය අපි දුක්කුණානන් දුක්ුණේ මේ සත්‍යය තේරුම් ගන්න බැරුව. මුල ඉඳලම සඳහන් කළ තිපදීම ඉඳලම මේ පවති දුකක් කියල දුක් වෙන්න නෙමේ. යතාබූතන් පජානාති යතා ස්භාව මේ පටිචසම් උපන්න ස්භාවඇත්ක තේරුම් ගන්න. ඒ යොපි තේරුම් ගන්න මේකට වෙනසක්නේ දැඹපුතේ වැඩි පිරිසස් සියලු දෙනාම නෙමේ වැඩි පිරිසකින් ඇහුවත් ධර්මමාර්ගගේ තුළ පරමාත් ධර්මය තුළ සමහරුවයට අදහසන්නේ කිවෙන තුන ඕව කතා කරන තව කල්තියනවා. ඇෙට කල් තියන දැමි ඉන්ද්‍රියන් සතු කරන්න ඕන කාලේ මේ තවඔවලට කල්තියනවා. කවදය කල්තියනවා කිය. ඕනම අවසන් මොහොත වෙන්න පුළුවනි නං. ඕනම උදෑසනක් අවසන් හිරූදාව වෙන්න පුළුවේ නම්. මධ්‍යානයේ සන්ධ්‍යාව රාත්‍රිය ඕනම කෙනනොගේ ජීවිතය කෙලවර වෙන්න පුළුව නම්. මොකද කල්තියනවා කියලාකිවේ. මුල්ලේ කතාව කොයිතරන් දැනගෙන තියෙනවද. තරුණගතෙන පිණිබිදුවක් මුණියන් වෙලාගද බිමට කඩාගෙන වැටේදකළ දන්නේ නැත්ත. හ වහා හිස ගිනි ගත්තෙක් එහිස ගිනි නිමන ලෙස වස්තේ ගිනි ගත්තෙක් වස්ත්‍රේ ගිනි නිම ලෙස මේ ධර්මමා ගැට යොමු එන්න කියලා. නමුත් අපික හිතට පුරුදු කරලන. හිතට පුරුදු කරන්න බාගතුන් අහසේ දේශනා කල්ම මේ අවිද්‍යාව පටම තේරුම් ගන්නවා. මක දවිද්‍යාාව කියලකි ඒේතුම් ප්‍රත්ථ කරගෙන සකස්වුනු සංකතය. අපි සංස්කාර කියලක් කියනවා හේතුන්ගේ මිවිසිරයාමෙන් නැතිවයනවා. මොන තරම් පණමගෙන මම මගේ කියල කටයුතු කළත් පර්ම සත්‍යයට අනිත්‍යයි හටාරගෙන මිනී නැතිවයනවා. මේකතමයි ආඩ සත්‍යයක් ැට තේරුම් ගන්න පුරුදු කරන්නව. නමුත් සංසාර්ගමන පටන් අර්මුණුවල ඇලිල අකමතියර්මල ගැටිල ඒ මූහේ නිසා නැවතත් ලෝබදෝස අභිද්‍යාදෝමන සපාත්තගෙන මේ දිබු සසරන් අපි පුරගි පරිදිම හඩ හ්ඩා වැලිපි පෙලපී යන. ඉති මේ මේ අවබෝධය නැත්තා නොකීවට බොහෝ හිත්වල මේ ගැටීම තිබෙනවා. මරණ මංචකයට අවබෝධයක් නැතිය මන්න තරං. දුකකින්ද ගැටීමකින්ද මුහුණ දෙන්න කෙනවා. හදිසිේ මේ දුනා කියල කිව්වත්. ඒ හිත තුළ තැන්පත්වෙල තියෙන එ ඇලීම සහ ගැටීම නං වූ කෙලෙස්. සතරපාය නිර්මාණය කර ගැනීමක් මේ සිද්ධ කරන්නේ. නිසා මේ කාලේ තුළ ඉන්ද්‍රියන් පිනවන්න ඕන පස්සෙ බලමු මේ දහම ගැන හිතන එක කියන එක අන්ද බාල පුතුජ්ජන ස්වභාවයක්. හැබැයි එහෙම කියන අය පවා තද බල අසනීපයක් ඇති වුණ දහමින් ප්‍රෝජනයක් ඉල්ලා හිටන. එහෙම යාඥා කරට දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි බුදු දහම තුළ පරාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද කියන ඒ මාර්ගයේ තුළ සකස්සෙන්වා. විශේෂසයෙන් ප්‍රතිපත්තියෙන් ප්‍රතිවේදයට එන්නම අවශ්‍යය. ප්‍රතිපදාව අනුගමනය කළ තමා තුලින් පච්චත්තං වේදි තබ්බෝ ෝහි කෞද විඤ්ඥෝ කියල කිව පරමාත ධර්ම අවබෝධය ඇති කරගත ඥානවන්තිය අර ලෞකික විශේ දැනම මෙචර දැනමත් බෙන උපාය සමති කියන අදහස නෙමයි මෙතන ගත්තේ එඒත් දැනුමත් තයි ආරය සත්‍යය දැනුමක් වෙන්නේ නය අවබෝධයක් වෙන්නේන. ත මෙතන විඥ්ෝකිව මේ පරමාත ධර්ම අවබෝධය ඇතිරගත්ත. පච්චත්තංවේදී තබ්බෝ හැම චිත්තක්ෂණයක් පාස වෙන්කොට වෙන්කොට ඒ ඒ අරමුණේ හට ගැනීම හා නැතිවයාම හමුුවීම හා නික්මයාම උපතහා විපත. පිළිබඳව පරමාත ධර්මුවසින් අවබෝධයක් ව ඕන. අ සම්මුතියට පනවගත්ත දැනු ම නෙමේ පරමාත ධර්මුවසිය අවබෝධයක් ව සමට මේ සරීරයේ පිළිබඳව හොඳින්ම දන්න අදකින් ඇති විසේෂකඥ වෛද්‍යවරයකින්න පුළුව පරමාත ධර්ම වසයෙන් ආර් සත්‍ය වශයෙන් දකින්න උත්සහ කල නැත්තං හිත පුරුදුකට නැතින. හොඳටම දන්න අන්න ඇගේ ජීවිතට ප්‍රතිකාර කරනවා කරලත් තියෙන තමන්ටබිපතක් වෙන කොට හෝ තමන්ග සමීපම කෙනෙකුට අම පපචි ස්වාමයාබේද දරුව ව සංගිලක් වෙනකොට හිත කලබල වෙන්න පුළුවවා කඳලුව ගුරුුවන්න පුොලො ඇයි මෙහෙම උනේ කෙල හන්න පුළ. ගුණේ කෙනෙක සම්මූතියට දන්න. වෛද්‍යවරය හැටියට ල්ල වද්‍යවරෙක්හෝ ආධවිවසය දන්නව මේ මොකද ගුණේ කියනක ධර්මයට අනුව මේ කය හැදිල තියෙන ධන්තුහතරින් පට ව්‍යපෝතයේ ජෝවායෝ එහි විසිරීම තමයි ලෙඩවීම ගිලංවීම කියන්න තොර බිහෙත් දෙන්නේ සමාන කරගන්න ඒ සමාන තියනකං අපි පහසේ අඩිවැඩි වෙනකොට විසිරෙනකොට තමයි මේ රිදනව බිඳනවා ැටනීම ලෙඩවීමත්තය වෛද්‍යවරයක දන්නව සම්මුතිය. හැබැයි ආර්ය සත්‍යයක් හෙටට පරමාසත් ධර්ම හැටියට තේරුම් කරග නැත්තන් හිතට අවබෝධ කල නැත්තන් ඒ අයත් රච මහන ඇයි මෙම මූුණේ මන්දන්නවා සම්මුතියට වෙච්චදේ ඇයි අපිට වෙන්නේ මටමක හිතට පිළිගන්න බෑ ඇහෙම වෙන්නේ කියල එතකට මේක වෙන සත්තියනවාන්නේ. අන්නේ එක තමයි ආරය සත්‍යයක් පරමාර්ථ ධර්ම සත්‍යය තේරුම් කරගත වෙති වෙන්නේ. අනකට අපි මේ උත්සහ කරන්නේ දහම් සක්මනින් ඔබ පරමාත ධර්මය වසේ හිත නිවන සුවයකට සැනසිෙල්ලකට අපි හොරැගෙන යන්න. පුති වැඩි පිරිසකට යම් දැනුම තිබෙනවා දැනුමත් තිබෙන දේ පරමාර්ථ ධර්මුවසිෙන් හිතට පුරුදු කරගන්න තත්වයක නැතිකම තමයි මේ ගැටලු උපවතියන්නේ අට සම්මුතිය පමණයි ඔබ හිතන මේ අවබෝධය කියලා දැනුම අවබෝධයන අවබෝධයට අවශ්‍යූප කරන්ටික දැනුමෙන් දෙන්නේ. මේ කතා පැහැදිලිනේ මේ දරුවෝ විභාග සමත්වයෙනව පාසල්ගලා. විභාග සමත්තු වනා සහතිකය වුණා තිබුණ කියලා ජීවිතය පත්තන සුදුසයක්ම වෙන්නේ. දල් ික් හම් කරන ැකයාාට ූරජතට සුදුසෙක් වන්න පුළුව හැබෑ සුදුස්සා හිත තුළින් තමන්ටත් අන්නට සම්මතය තුළ නීතිරීති දැනගෙන ධර්මයට අනුව අපි මේ සඳහන් කරන ස්කන්ද පංචකය නැත්තන්සිීලු සංකත සංකාර අනිච්චදු කනත්ත තිලක්න ධර්මයට යටත්ය සම්මුතියට පැවැත්තුවට මම මගේ කියල නාම පනවගෙන ප්‍රමාර්ත ධර්මුවසිෙන් කිසිබෙක්කෝ කිසිවක්. ස්තිර සදාකාලික නොවන බව අවබෝධයෙන් යුක්තව දැනුම ප්‍රෝජේන්ට ගන්නව තමන්ටත් අන්නයට ත්‍රෝජනයක් පිණිස ඒ දෙක නැත්තං දැනුමේ කියන විදිහයට කුමන විදියේ ලෞකික දැනුම දැනුක් විශේෂක්ඥෙන් නමක් හදාගත්ත ඇති ප්‍රෝජනය කුමක්ද. තමන්ටත් කැමැති අරමුණේ ඇලෙනකොට ඒක හොඳින් හෝ නරකින් මටඒක අවශ්‍යමය කන තැනක් නම් දැනන්නේ. වෙනස්සන තැන තරහා වෛරය අමනාපය ගැටීම සෝකයේ දුක තියෙනවනම් එයා පරාජිතයක් නොවෙයිද යා තමාගි ජීවිතය තුළ පරාජිතය. ධර්මය තුළ සසරගමන තුළක් එයා ලෝබදෝස මෝහණනි සන්නමත සතරපාය නිර්මාණය කරගන්න පරාජිත කෙනක් කැටියට එතිෙන්ට පත්වෙන්. ඉනිසා නිරාමේස ප්‍රිීතියකට සැනසිල්ලකට යනකොට සම්මුතිය පරමාත්‍ය අවබෝධ කරගෙන පරමාත ධර්මය මත පිහිටලා සම්මුතියෙන් කටයුතු කරන්න. පරමාත්‍ය ධර්මය මත පිහිටලනීන සම්මුතිය කටයුතු කලාට ඇතුළට කින්දාා බහිනකොට හිත තුළ සකස්සෙනකොට ඇලීමක් හෝ ගැටීමක් නෑ එතන මුගත පරමාත ධර්මය මත පිහිටලයින්න. නැඟ බට ගන්න ඔබ අම්ම කෙනෙ. රට ලෝක කොච්චර තැනකට ගියත් කොපමන තැනකටය දාහක් මැද හිටියත් මෞතුමියත් දී ස්වාමිධීනයක් හැටියට කාන්තාවක් හැටියට පිරිමිපක්ෂය දාහක් මැද හිටියත්. පිරිමි කෙනෙක් හැටියට කාන්තාපක්ෂය දාහක් මැද හිටියා. පරමාත ධර්මය මත පිහිටලා. හා සාම නීදයට මම අම්ම කෙනෙ. ස්වාමිදියනියය අපපච්චි කෙනෙ හෝ සත්පුරුසු මනුස්සෙක්ගුණ ගරක. අවබෝධයෙන් යුතු සීලයෙන් යුක්තුව හටගත්ත සියල්ල නැතිවෙනවාගෙන අවබෝධයෙන් යුතු සීලය සීලිය කෙන සාමන්්‍යයෙන් කායිකවාසික සංවරය හැබැයි කායකවාසික සංවරයේ එන්නේ අර පරමාත ධර්ම අවබෝධයක් එක්ක වෙන්නවන නැත්තන් කයිනු සංවරය වචනය නුසංවරය. හිතේ තදාසාාව තරහව, වෛරය, ඊර්ශ්‍යාව මේවතියෙන්නම් හැබැ සිල්වත එක්නෙම. එන ගඹරු ප්‍රශනයකුත් තු වයෙනවා. මොක ද මේ භවය තීරණය වෙන්න පුතේ හිතානුව. චිත්ත චයිසික එන කර්මය කියන චීතන හම් ෙක්වයිම්මන් වධමිකිවී කර්මයගැෙන චීතනා. එතකොට අවිද්‍යාවෙන් තෘෂ්ණාව කර්ම කියන්නේ සිත දම සසුන් ඉන්නව බවගේ පේනෙ හැබැ හිත තුළින් කර්ම සකස්වන අතාද ඇලීමසා ගැටීම එයා සිල්වතෙක් පන්නේ නෑ. ධර්මය තුළ. ධර්මය දකින ඔය අවබෝධීත සීලවන්ත කෙනෙක් වවෙන්නවා. අවබෝධ යුතු නතුම නිස්සද හිටිය බිබලාගැෙන හිටියා වචන දෙ එකකක්ත් කතා කර නෑ කියන අදහසින් නෙමි ඒක තමයි මතු පිට පෙනුම. හැබැයි අභ්‍යන්තරය අර අවබෝධයම සිතුවිලිත් එක්කම හට ගැනීම හා නැතිවයාම අවබෝධීෙන් උපාධානය නොවන මොකදද උපාධානය වෙන කැදේ තදින් හිතිං අල්ලා ගැනීම මමයි මගේ කියලා. අභිද්්‍යාදෝමනස දැඩි ආසා වහා දොම්න්නස තරහව ඇතිවන ආකාරයෙන් අරුණු පැත්වීම සහිහය ගැනීම් ඒක සම්මා සතිය හෝ සති සම්පජානය වෙන්නේ නෑ නිවන් මගේද. නමුත් සාමාන්‍ය වචනෙන් සහ පිටවන්. හැබෙක කෙලෙස් සහිතයි. අන්න එහෙමෝ නොත්වඒක උපාධානයක්ගෙන. එහෙම නොවෙන්න සිතසිහ පිහිටවල හැබෑම ස්වභාවෙන් ඔබ වචනය නොත්කයිනුත් සංවර ඒ ස්වභාවය පවතින්නවන්. මෙන මේ අවබෝධයට තමයි ගෙනුණු තැන නිරාමිස පීතිය නිරාමිස ප්‍රීතිය අත්දකින්න පුළුවන් තරමකින් හෝ ධ්‍යා අවස්ථාවයි. කාදී අකුසල ධර්ම බලවත ලෙසි යට පත් වෙලා. මුළමනින් බැහැර වෙලානේ නමුත් විස්කම්බන සමාධිය කියනවා අර්පණන් සමාධයේදී. බලවත් ලෙස අකුසල ධර්මය යට පත්වෙලා. එකතම එදැම්මි අපි අස්තෘතුව පෘතර්ජන ස්වභාව අද බාලපපුතු්ජනතන මිදිලා කල්්‍යාන පෝතුජන තැන කියන තැන්ට අපි ඔබ දැනටයින්නේ. ධ්‍යයානවස්ථාවට යනකොට විස්කම්බන සමාිය බලවත් ලෙස කාමාදී අකුසදධර්මයට පත්වනෙන හැබැ ඒේ. ඇෙන්න පුුව කැත්තුනොත් උඩටන්න පුළ ්‍යානය බිලඳනව කෙල කිව අන්න ඒ අස්ථා එතනින් උඩට යන්න ඕන සමුච්යේෙද වසේ මුළුම නිම්ම කෙලිස් ප්‍රාණයට ඒක තමයි සකස්යෙන්නවා. මේ තමයි මේ දහම් සක්මණ කියයෙන අදහසින් අපි ඔබ ගමන් කරන්නේ. නිරාමිස ප්‍රීතිය අන්නේ සැනසිල්ල. අ සාමාන්‍ය ජීවිතයේ ප්‍රිය අරමුණෝල ඇලිලාකමැතිය අරමුල්ල ගැටිල අපි දුකසප බෙදාගෙන ඉන්නවා. වරදක්නෑ ජීවත්වයෙනවා. එන දේට මුහුණ දෙවා. තැනකට වඩා අපි අවිද්‍යාවෙන් ගැලවිල විද්‍යාවෙන් යුක්තව උපේක්ෂා විදර්ශනා උපේක්ෂාව. හේතුව සහපලය හට ගැනීම හ නැතිවයාම. හේතුන්ගේ පලයක් පටි සම්පාත් ධර්මයට යටත්ත කියන ඒකට අවසාන නොසැලවෙන්න නොබි දෙන්න නොකැඩෙන ස්භාවයට හිත පාත්තා ගැනීම තමයි මෙතනින් බලාපොරොත්තු වෙන්නේ. කෙලවර අකම් පිත බවක් අරහත්තයේදී බලාපොරොත්ති මේ ස්බා ඒ වෙනුවෙන් ී සතයත් අපි මේ ගැන සාකච්ඡා කළ අද තවත් කොටස. චතුරාසත ධර්ම අවබෝධයයි මාර්ග පලාබෝධය කොහොමද සම්බන්ධ කරගන්නේ කියන කතා. දැම් හල තියෙනවා කතා කරනවා. ඇැබ මේ දෙක එක ගලප ගැනින් පිළිබඳව තියෙන අවබෝධය අඩේ තියෙනවා වැඩි පිරිසකට අඩේ දැ දම්පින්කංකරනව විධ පින්කම් කරනවා නිවන් මග ප්‍රාර්ථනා කරනවා. හැබැයි මේ මග කොහොමද හිතන් සකස් කරගන්නේ කියන පිළිබඳ බහෝ කෙනෙකොට තියෙන අවබෝධය බොහෝකෙනකොට අඩුයේ දැ නිකම මේ කළබෙන දෙයක් නෙමේයින නිකම පාසල් ගියා කියලා අර්මුණට යන්නේ නය අරමුණක් නිර්මාණය කරගන්න ඔබ ලෞකික ලෝකයේ දේවල් කරනවා දැන් අඩුපාඩුවනකොට විශේ දැනම දෙමෝපියෝ දරුවන්ට මොනතරම් හේස වෙල අමතර පන්ති කියලා කරනවන්නේ වර්මානය හැට මහරාත්‍රී රාත්‍ර දෙකතුන හතර දක්වා වන කරන්න සූදාන. ඒක හැබැයි එක කළ යුතුයි සම්මුතිය තුළ නමුත් ඒක උපරිමේ ජීවත්වන අවුදුසීයක් ඕනම මොහොතක් සියල්ලම අවසංේ ඔය ගත්ත දැනුම මොලේ ක්‍රීතාවයක් තිබුණොත් ඒකත් එතනින් අවශා. දැ පින් අනෝදැකො බේස්වාමිය පියාණන් මනෝවිද්‍යාව උපේදේශක වරයක් එමනේ මනස සංසුන් කරගන්න නිවරදි මඟ ගන්න ධර්මය මුහකරගන්න ජීවිතය අපිට එක ගැඹරින් දැකගන්න පුළුව. මනස ව්‍යාකූල තත්වයට පත්වනාම ඇති වන ලෞ කියෝ ජීවිතයේ. සමභරතාවේ බැහර වෙලාගට පස්සේ ව්‍යාකූලවන ජීවිත සමත්තයකට ගන්න මනුස්සත්‍යය මතු කරගන්න තමයි මනසුවපත් කර ගන්න උපදෙශ දෙන්න මේ ලෝකයේ පහළ වෝ උත්තරීතරම මනෝවිද්‍යා උපදේශක තමයි මනසට බෙහෙත් කර ඒත් අතාගත බුදුරජ්ාණන් වහන්සේ. ඒ පරමාත ධර්මය පෙන්නම් කළේ ඒයි. එතකොට දුක්ක සමුදේ නිරෝධ මාර්ග කියන චතුරාශත්‍යය ධර්මයදී දැ දුකගෙන අපිගේ සත්‍යය සඳහන් කලා. ම තරුම් තයුතුදේ මයි දුක කියන වචනෙන් ඇහෙන දේ නෙමෙයි ඇතුළෙන් ඇති කරගන්න අවබෝධය දුක කියනකොටම අපිට කපාට මැහෙෙන කඳුලු කනගාටුව. තනිකම පාලුව මේ කායක වසෙන් විඳින දුක. මනසි විඳින දුක කියාගන බැරිතරන් දුකක් හිස්සාකාසය දෙස බැලුවත බලාගෙනඉ එක මනස ව්‍යාකූල වෙලා හිතුවිලි ගලපගන්න බැරි එක. නිදිමත ගතය ඇතින්දී ඇතිවෙන එක එපාවීම මේ ඔක්කොම ලෝබදෝස මුහ යටත සකස්ෙච්චි මේ කෙලෙස් ඒක මයි දුක කියල මතු පිටිං ඇහෙන්නේ. එක තමයි මතු පිටික් හෙන්නේ. ඕකම තමයි පුතේ අ ලෝකෙට දෙනකොටත් බොහ කෙනෙද්දීල තියෙන සෆරින් කියලා. ඒකම තමයි දන්නේ සහ කරනවා කියනකොට මැහෙන්නේ අර කායකව මානිසක දුකක් විඳනවා කියනවා කියන එක. හැබැයි දුක්ක කියන වචනය ඇතුලට ගලවල බැලුවත් බුදුරජාන්ක ධර්ම අත් ක් පැ. විස්තර කරන සූත්‍ර දේශනායක අපට පැහැදිල්වෙන්නේ මේ අදහස. අඩන්න වැලපින්න කියන එකන්නේ දු විස්තර කරන්නේ සැනසිල්ලක් ලබන්න හේතුවන මුල හොයාගන්න එකට තමයි මේ දුක. මේ දුක හරියට හඳු ගත්තේ නැත්ත සැනසිල්ල ලබන්න බෑ. එනිසා දුක ගැන කතා කර දුක්වෙන්න සැනසිල්ල ලබන්නට හේතුයි මුල හොයාගන්න ගෙතකොට සම්මුතිය තුළ දුකයි දුකයි කියනද අපිට පේනවා. සම්මුතිය තේරුම් මර්ගෙන ප්‍රමාර්තය තැටිගන්න්න වට පස්සේ අර දුකපෙන්න්නපු තැනින්ම සැණසිල්ල මුල ඔයන්න පුුව. මම මේ කියදේ පැහැදිලිනේ. දුක කියල හඬල වැලපෙන දුකයි දුකයි කියල ඉන්න එක නෙමි පොඩ්ඩක් පරදිනකොට කොහමත්ත ඉතිං ජීවිතය දුකක්නේ ඒ මොකදදකිවේ. සම්මුතියට කමක් නේ හැබැතන දකිින් නොන මේ කුමක්ද වුණේ කියලා එක තමයි නිවන්මගේ විදර්ශනාව මොකද වනේ මොකක්දඔබ දුකයිකිේ වෙන්වීම. කද දකයිකිව කැමති ප්‍රදිීටතු වෙන්නේ මොකද දුකයක්විය කායික රෝගයා. අපි බලව මොකද මේකට හේතුව. හේතුව තමයි හේත් දැන් අපි මුලින්ි වනි අවිද්‍යාව කියලා. අවිද්‍යාවෙන් තමයි තෘශ්නාව සකස් වන. තෘෂ්ණාවයට තමයි කර්ම. හොඳ කර්ම නරක කර්ම. එකන කුසල සහ අකුසල. ඉතුර කුසලය සුගතියකටත් මනුසලකි දිවිලොකත් ඇතුළ අකුසලය සතරපායටට මේක තමයි භවය. ද අපි කතා කරන මුසලෝකෙත් එක්ක නම් කුසලය අපික මුලික් වචනකවම් පින ඒක මතුවීම නිසා මනුසලෝකෙටාව. එ තුළ භවය මේ සකස් වනේ. භවය තුළ ඉන්නකොට අවිද්‍යාව තෘෂ්ණාව කුසලේ මුළුවීමෙන්. භවය තුළ සකස්සෙන බවපච්චයා ජාති ගැන්දම් උපත මනුසලෝකයක් හැබැ කොහොම මුසලෝක අපට ලැබිල තිබෙන්නේ ස්කන්ඳ පංචකයක් කියක්. ස්කන්ඳ පංචකය මේ ජීවිතය. හටාරග ිඳී නතුව යනවා රූපේදනා සංඥාසංකාර වි්ඥාන. ඒ පහ තමයි පුංජියයක් හැටියට මේ ජීවිතයයක් ැටියට පුදගලය කැටියට මනු සත්ත මනුස්ස සත්්‍යයෙක් කැටියට පෙන්නුම් කළේ නමුත් හේතුම් ප්‍රත්ථකරගෙන සක්ස්සල හේතුන්ගේ විසිර නැතිවයෙන. එතකොට හටාරගෙන බිඳී නැතුව යාම කෙලවර විඤඥානයේ බැහැරවනාාම මේ තමයි මැරුණා කෙළකිව කායස්ස බේදා කීවේ ඉස්කන්ද පංචිකේ විසිරිල ගිය විඤඥානයේ බැරව වුණාම රූපස්කන්දය මේ කාය මාමන්‍ය දියට තියෙන් නැරියුත් ඉදිමිලා නිල්වන් වෙලා අප විත්‍රදැම් නැත්තන් සැරව ආදියෙන් වැහිල්ල ගිහිල්ල විසිරෙන්න්න පිපිරන්න පටන් ගන්න. දීවල යනවා කියන්නේ ඒකන එතකට මැරුණා කියෙන දුක අපි හදා ගත්තේ අන්නට මුල නිසක තේරුම්ගත්තෙන්නේ තිසා මේක දරාගෙන්න්නවා මේ විදියට වෙනවා. දැන් විදෙනවා බිඳවා ලෙඩ දුක් එක්ක බල පටව්‍යාපෝතේජෝවායෝ තදගතිය වැගරෙන බ ස්නේ යෝ කියන මේ ධතුහතරය සකස්සල තියනක සමානව තියෙනකං අපි නේරෝගේ අඩුවැඩවනකොට මයි වදර බෙත් දෙන වයිටමින් දෙන්නේ කපන්නේ කොටනි සර්ජර කියන්නේ කනේ තාවකාලෙකව උුණන හෙම්බිරිසාාවට හොුම්වාර්ලි න කොට දෙපාරි දෙනකොට ඉරිය අවමාරු කොල්ල තාව කාලික ොපුලුව. හැබැයි බලවත් ලෙස මේ විසිරිලා ගන්න බැර වුණත් ඔබ කියන්නේ වා තමාරුව කියන්නේ එෙමනේ කියන්න ආසාස ප්‍රශ්සාසේ ලේගමනා ගමනේ හා. දවලඩ ඩිම් ො ටෝල් විද වචනය කියන්නේ ඒය මේ හතර සමානත්්‍යයට ගන්න අමාරය. වයිදරු සමානත්තයට ගන්න හදනවා හැබයි එහෙම කල්ලත් ගන්න බැරිනාම කියනව වෙන කරන් යන්න මේ කත්ක ජීවත්වෙන පාලනය කරගෙන සමහර තැනක විඤ්ඥානයට රැඳන්න බැරිතරමටම රූපස්කන්දය අපහුතන් වෙන්න පුළුව දෙන මාරණ සිද්ධ වෙන්න පුළුව ඇති මේ වලට ධර්මානුකූලව ආවිශක්තියේ කර්මශක්තිය බලපෑමත් තියෙනව සංසාර ගමන. නමුත් අපි දකින්න ඕනෙ පින්මත්නි මනුස්සේ කනාා කෙන සම්මතේ තු වුද සීය තියෙනවා. සම්මතය තුළ. එතකොට මනුස්සේ කුණාකෙන පිනත්ත එක් ඇවිල්ල තියෙනෙ. කුසල් හිත ඇති කරගන්න පුළුවන්. පවු නැද්ද ආශ්‍රව නැද්ද තියෙනවා ඒවා භාංගතුල යටපත්වෙල තියෙන රහත්වල නෑන චුතියෙන් අනතුරෝ පටිසන්දයක්ත් එකක ඇවිදන් තියෙනවා. එහෙම ඇවිදින් තිබෙන යටපත්වෙලා පවතින්නේ. නමුත්, අපි මනුස්සය නිසා උසස් මනසක් සකස්කරගන්න පුළුවන් නිසා ඒයටපත්තිච්චි දේවල් එහෙ ොම තියෙන් නැරලා ඒ විය කියන්න රිනවා. දැම්මීම මේ මොහොතේ සති සම්පජනය හේතුපල දහමටනුව සිතසය පිහිතුවල පරමාත ධර්මය හිත පිහිටුළ සම්මුතී තුළ කට්ටයුතු කරනවා. මේ දරුවට කියන්න නුඹ මගේ වස්තුව හැමදායිනවා හදල බරල පෝෂ්ණය කළ හොඳී. නමුත් පරමාත ධර්මය මත පිහිටවුම මම කියන මම කිය නිස්කන්ධ පච්චකයක්. කියන නොබත් ස්කඳ පංචකයා හැබැෑවට ම මටත් අයිතින හැබැවට නොඹත් නොවට අයිතිනෑ ඉනිස්සාදේ මමනු බේවත් නොඹ මගේවත් අප පේවත් නෙමේ මේකතමේ පරමාත ධර්මය ස්වාමයා බිද දෙමවපිය දරුණ අපි ියල කියලා තියෙන ඔපපු තිරපෝනත් හැබෑ කකතාවඒ තමයිති මේක ආරය සත්‍යයක් හැටිට පුරදු කරගන්නක තමයි අමාර් දැබල මේ දුක කියපුතන දැමේ දුක්කි දින්න නෙමේනි හැබැෑවටම සැනසිල්ලක් වයන මාර්ගයක් එතන තියෙෙන පාවිච්චකට දුක්ක කියල. පාච්ි කර මේ සමතය තුළ අනවබෝධී එතන ඉන්න නිසා ඒකයි දුක්ක කියලකිව එතට සැපකකිෙලිකුණ තවස් සැපය ඇලනවා. අන්න ඒ නිසා තම සම්මුතිය වචනය ගත්තේ. නමුත් හැබැ කතාව තේරුම් ගත්තොත් දුකින් නිදහන්සීමක් කොතන තියෙන්. එතකට මේකට හේතුවමකක්ද. සමුදය අවිද්‍යාවෙන් යුක්තව ඒ අරමුණු අ හටගැනීම හ නැතිවයාම හිතට පුරුදු කරන්න මුලේ දැනම තියනවා. මුලේ දැනම තියනවා. ඒ ගැන තියනවා. ඔක්ො දෙවල්රන ෙල් හදගන්නන ගේට හදාදගන්න අදනම් කැමරාහහි කරගන්න මොනෝද නොකරන්න. හැබයි පරමාර්ස ධර්මුවසිෙන් හිත පුරුදු කලනෙ. පරමාත ධර්මවාසිෙන් හිත පුරුදු කල් නැතුනාාම මෙච්චර දේවල් කළත් කෝමට සැනසිල්ල. දෙව දෙවල් කර මේ හටරගෙන බිදියන වස්තුට සම්මුතියෙන්නේ. පරමාත ධර්මයට නො හිතපුරුදු කරන්න ඕනේ. පරමාත ධර්මය මත පිහිටල ඔබයි බාහිර කටයුතු කරානං ඒ බාහිර කටයුතු වෙනස් වුනත් පරමාත ධර්මය මට ඔබ දුකිෙන්න්නේෙමෙඉන්න. ක්තනා කාලයක ආරපාන ඔබ හිත පොක්කම කරගන්න පුළුවන්. දැන්ටික කමාරයි. පරමාත ධර්මය මත පිහිටලා නං අර සම්මුතිය ඇතිවන ගැටුවලට පිළියම් හොයෙනවා. හැබැයි හිත ගිලන් කරගන්නේ නෑ. මේ තමයි හටරගෙන බිඳිය නැතුවයාම. මේ තමයි අටලෝ දහම මේ තමයි ලාබලාබ අයිසස නින්දා ප්‍රසන් සෑ සපද. මේ තමයි සංකත ස්වභාවය මේකන අපි තේරුම් ගන්නඕ දහම ඉහිත පුරදු කරුුවන ඒම නත්තඇති හැමදා අධර්මය තුළම නින්නන්නේ අවිද්‍යාවතුන්නේ. ැති අරමුණ යනකන් අපි හොඳයි නැවෙනකොටම අරපුරදු පරිදිම ඔන්න දුක නිර්මාණය කරගෙන තරහයිරත් එක්ක සසරගමනත් හදාගන්න. මේකතමා තීත සංසාර්ගමනය කරගෙන තියෙන්. අවිද්‍යාව නිසා දැම් මේ මනුස්සේ කුණු වෙලාවේ දුලබො ලැබු හා බුද්ධසාාසනයේ චතරාසතය ධර්මය මුණ ගැුණනේ ලයික තේරුම් ගන්න සමුදේ. ඒ තේරුම් අරගෙන කාමතන්න බවතන් අයිබහොතන් අපිගේ සතති සාකච්චා කලා දැ නිරෝධයටටන්න. එහි ඇති ආදීනවය තේරුම් මරගෙන නිස්සරණයට එන්න. නිස්සරණය කිව්වේ දැන් අපි අ දහම් සක්මනන. පරමාත ධර්මය සඳහ හිතින් අපි ගමන් කරන්න ඕන. එකතම නිසරණය. ආශ්‍රය කරන්නේ කෙලෙස්. ඇසිම් මට ඇසුර තියෙනවා හැබැයි තදින් ඇලෙන් නිත්නෑ හිත්වෙලස් සනැතන ගැටීමකුත්නෑ. කණින් සබ්දය නාසිෙන් ආග්‍රහණය දිවෙන් රස කයින් ස්පර්ස මනසින් සිතුවිලි. ආදී වසයෙන් සම්මුති තුළ ඔයි මෝපියෝ දරුව අත්තල් අල්ලගෙන ඉන්න. පරමාත ධර්මාෝසියෙන් අවබෝ ධේතු ලබි විස්තර කරන්නේ චාගෝ පටිනිස්සක්ගෝ ස්කන්ද පංචකේ අත්තරීම පරිත්‍යයාගේ කියලා. එකමද මෙතන ගැමරින් ආය සත්්‍යයක් කෙටට තේරුම් ගන්න. අතින් අල්ලගෙන හිතිං අත්හැරල හැබැ හිතිං අත්හැල කියන්නේ. අර අමනාපයෙන් හිතිං මමුණු බෙන හොයන්න අනුසාසන කරන්න ත්නෑ කියන කතාාව වගේ අදහසක් නෙමි. අවශ්‍යතන අනුසාසනක නොහොලා බලන්න උපාධානය වනාර නිතැයි සුකයි ආත්මෑ ස්තරයි මම කැමිති පරදිම් පාතගන්නවා පුළුවන් කියන අදහසින්ම හිතින් අල්ල ගන්නේ නෑ කියන අදහස්ස. එකන කතා පැදිලි ඒක තම ය දන් දෙෙනව සිල්රකිනෝ භාවනා කරනවා ඔබ තව කියන ඕනම පින් ඕරුම කියන කුසල්මගට යොමු වන සිරිත්‍රරිත් පින්කං ඔස්සෙත් බලාපොරොත්ව නිය එහමනතු මේ චරිත්‍ර කල දැම්මට නිවද කියන පුළුවන් කියන කතාවන්නේ. බොහෝම පින්කංකල්ල පින්කංගල අවසානෙක් කඳළු වටාගෙන අවසංගෙන මට හිත හදාගන්න බැරි වනා කියලා. එතකොට අර අවබෝධය විදිල්ලනෑ. ජීවිත ගමනෙන් පින්කංකරනවා හිතහදාගන්න කියලා ඒ තාවකාලික බොහෝන කතාවක් මේ පරමාතධර්මත ඕකම කරන්න පුළන් ීට පසි් චිත්‍රපටයක් බලලා. නැටුමක් නටල. රසවත් කෑමටිකක් නාලා. පිරිසක් එක ඇතුව ල ඳලත් මදන් හිතහදාගන්න මේ උත්සාහ කරන්න කියෙන. දෙකම එකක් වගේ ඉදැන්න පුල අතන පිනක් තියෙනවා මෙතන්ට වඩා. පරමාත ධර්ම අවබෝධටම ඒක ඒම අවශ්‍යයි ඒකයි මේ පෙන්නුම් කර නිරෝධ එතක නිරෝධගාමිණී පටිපදාව කියෙන තැන ආර්ෂ්ටයන්ග මාර්ගය සම්මාධීයට සම්මා සංකප්ප වසේ. දැ ඔය ටිකඒ පැත්තෙන් සකස්වෙන කොට සෝවාන් වෙන කියෙන තැනට දැන්ගේ සති මේ කරනෝපි සාංකච්ඡා කල දැන් මට අදහම්වෙන්නේ තමත් අලුත් පිරිසක්නේ එතකොට ඔබටත් මේ ගැන කියන්න වෙනවා. එතකට සහම නම් කනක මොකදපුතේ සෝවාන් වෙන කොට න්නෝනේ සසරට බැඳතබන සංයෝජන දහයත්තියෙනවා සක්කය දිච විචිකිච්චා සීලබත පාමාස කාමරාග පටි රූපරාග රූපරග මානුද්දක් චවිද්්‍යා. සෝතාපන්න වෙනකොට ශෝතිය කෙන කෙලෙස් සවැඩ පහර ජයගන්නකොට. අනු සෝතගාමී කෙලිස්වට අහු වෙල ගලාගෙනය නැතිව අවබෝධයට යනකොට පටි ෝතගාමී කෙස්වලට මුහුණ දිල්ල පරමාත ධර්ම අවබෝධයෙන් අරමුණු හටගැනීම හා නැතිවයාම තේරුම් අරගෙන සම්මුතිට පැවැත්ව. ප්‍රමාර්ථ ධර්ම වසය මම මගේ කරගන්නේ නැතිව. අභිද්‍යාදෝමනස බැහර කරගෙන ඒ එතන සරල් වරගෙන සෝන්්‍යනෝ කියෙන සක්ඛයිදිත්්්‍යයේ බැහරවෙන තැන. සෝතා පන්න වෙන. රූපේදන සංඥාංකාර විං්‍යානික නිකන්ද පංචික නැත්තම මේ නම රූප ධර්මේ ජීවිතය සම්මුතියට පැවැත්තුවත් මම මගේ කියලා. ර ර් දර්මසි සක්කා දිි්ටිස් කියය ගන්නන්නේනේ මයි මගේ ස්තනයි සදාකාලිකයක. දැන් අර අවබෝධයම නේද මම අත්රන්න උද්වන. අත්තනක ස්නානය කරන නැතුන්න කනන්න නෙමෙ. ඉගනගන්න ඇතු න්න කන නෙම උත්සාහ ධිෂානය බැහරවෙන් නැතුව එක නෙම මේ දන් දිරාගෙන නොකද මංගන ගන්නේ කියනෙ එක නෙමි. එයනමි සම්මුතය තුළ කටයුතු කරනවා. නමුත් පරමාර්ත ධර්මවස . ක්කාරය සත්තිකෙන තැින් ගත් අවබෝධය මේ පැත්තට මනාකොට පරමාත ධර්මි වැෙනකොට මමය මාගේකෙන දෘෂ්ටිය බැහැරවීම අවශ්‍යය. සාමාන්‍ය මනුසේ කෙටිට ප්‍රසන්නවුව ඇඳල පැළඳලා. තන්න මාන දිට්ටි බැහරවෙනවතකොට. අර නිස්සරණ කියීපු තැන තන්න මාේ දිිට්ටියෙන් තොරව ඇසුළු කරමින් හැබැයි ඉන්ද්‍රියන් ප්‍රසන්න වෙනවා. සංවර ඇස කනාදී ආයතන සංවර වෙන පටන් ගන්න. තරගය. ෛරයේ ඊර්ෂාව අනුම් පරදවා යාම මානයේ මේවා සංසිී දෙන පටන්ගන්න. හැබැබ ප්‍රසන්නේ සමුති තුළ ඔබ ගරුුණන අවශ්‍යතනකට අවශ ඇඳුමෙන් පැන්දම යනු ඔබතුලෝ මංගල අවස්ථාක්න ංගල විදියට යන්න විසාකා මහඋපාසිකව තාර්තගෙන් ලැබුණු නමකෝටයක් වටිනා කහවනු පලදනා පැල්දගෙන හිටි විහරයට පැල්ඳගෙන විදිල්ල තිබුණ. නමුත් හිත තුළ කෙලස්ලින් ආශ්‍රය නැතිවත්. සෝතාපන්න වීමේදී ස්කන්ද පංචකේ මමය මාගේ කන දෘෂ්ටියෙන් බැහැර වෙනවා කෙන තැනක පෙන්නම් කළින් එයි දෙ මේ කතා පැහැදිලින් පතේ සමුදී කනැතනින් අනි පැත්තෙන් එනකොට ආයෝනට නිදානන්ට සංකතට සයෝග්ට පලිබෝධට්ට කියන අවස්ථා තම සමුද කියන ආර සත්‍යය තුළින් එයා සෝහන් මාර්ගෙටික උදව්ප කරගන්න කරගන්න දුකාර සත්‍යය දැනගන්න කොට පීලනටට කියන තැන සංකතට්ට කියන තැන. සන්තාපනට්ට කියන තැන විපරිනාමට්ට කියන තැන. අර සමුතිය පාතින දුක වේදන දුක්කාර සත්‍යපි පහැදිලි කර ගත්තාවේ. හේතුන් ප්‍රත්ත කරගෙන සකස් වනා කෙන තැන කර ගත්තා. තේරුම් ගත නැතුවන දැවෙන රත්තන සභය අධාර්ථතියකිේ. ස්්‍රිස්් කියලකිවේ. ඒ ස්වබභාව තේරුම් ගත්තා. විපරි නාමට හැමොත්තක වෙනස්සීම අ තියෙනෙන තේරුම් ගත්තා මේ පැත්තෙන් සෝතා පන්න වෙන්න ස්කන්ද පංචකය. සම්මුතියට පැඇත්තුවට මම මගේ කියල පරමාර්ත ධර්ම වසයෙන් මේ උපාධානය කරගත යුතු වෙන්නේ නෑගෙන තැනකට හිතගෙනා. දො මෙට හේතුව සමුදය කියන තැන ආයුහනට්ට කියන තැනී. නිධානටට කියන තැනින් මේ සයෝගටට පලි බෝධට්ට. ඉස්කන්ධ පංචකය මුල්කරගෙන පවසිද්ධ කරන්නේ අකුසල කරන්නේ අර දුක්කාර සත්‍යය පෙන්නපු ස්වභාවය තේරුගත් එනැතින් සම්මම මගේ කරගෙන. ැතනවත තිනිසා භව සකස්ස නිස්කඳ පංචකයක් ඇති වෙනවා. මීළඟට කෙලෙස්වලට බැඳිලමින් නෝ ගැලවන්න පුලුවන්කමක් ඇත්තිනෙ දැ සමුදේ නිසා අර අනෝබෝධය නිසා. මීළඟට වෙන්නේ ප්‍රතිපදාවට එන්න හැදුවත් බාධාවවා එක්තැන් පලිබෝධට්ටකිවේ. දැන් ඔබත්ම සල් සමාධි ප්‍රඥා ගුණමඟටාවත් සාමාන්‍ය ජන සමාජයටි ගියාට පස්සේ ඔබත් අහන්න පුලො ස්වාමිනය අපිට වැටහෙනවා. එවුණට මේ මිනිස්සු වර්තමාන පරිසරේ. ිය බැලන්න බහ මන කරදරයක් කරයිදි කියලා. විශවාසරගන්න බැරිතැන කටඇවිදිින්. ඕක ඇවිදිල්ල එක මහලක්කයට ස්වාමයාාබින දෙමෝපියෝ දරු අතර අවිශ්වාසය ගොඩනැගිල එක් අය ධර්මමාර්ගය තුළල යන්න හදනකට නිත් එක්කෙන ඇලන බැඳෙන ගැටෙන ලෝකේතුළලඉන්න පුළුව ප්‍රතිපදාවට බාධාව ඇති වෙනවා එකක තමයි සමුද්‍යයාර සත්්‍යය වෙච්චදේ අතන පෙන්නුම් කළේ ඒකයි ඒ අදස ආයුහනට නිධානට සනෝගට පලි බෝධට්ට කියන කතාවේ. මේ අදහස් එන්න එන්න ආදීනව සමුදේ තේරුම් ගනු ෘෂ්ණාව මේ පැත්තෙන්. සෝවාන් වෙන තත්ත්වයට එන්න හිත සකස්සෙනවා මේ සකා ධිත්තිය බැහැර කන ස්වභාවිට ලබන් සතිය අපි ඊළඟ කොටසුත් අවසාකච්ඡා කරන්න බලාපොෘත්ති වෙන නඇතකොට නිරෝධය කරන්න කොහොමද කියන එක. නිරෝදය වෙනකොට හටගත සියල නැති වෙනවා කියෙන තැනින්. ආශ්‍රවධර්ම බැහැර වනාකාරයටම සිත සිහිය පිහිටුවන්නට අපිට පුළුවන්කමක් ලැබෙන්න්නට අවශ්‍යයි. ස්සරනට විවේ කට්ටාදී වසිං කෙලෙස් බැහැවෙනකොට දුකත් අනුක්‍රමින් බැහැරවෙන ආකාරේ දුක නැතිවෙනකොට දුක මශ්‍රවීමක් නැත්වෙනකොට අරමුණුවල ඇතිවන සැනසිල්ල දැනනරපටන්ගන්න මේවා අනුප්‍රමින් සෝතාපන්න වෙන්න. රූපවේදනා සංඥා සංකාර ං්ඥානකින් ස්කඳ පංචකය මම මාගේ කරගන්න දෘෂ්ටිය බැහැරවෙන තැන්ට අර අවබෝධය අනුක්‍රමින් උපකාරවෙන්න හේතුවක්ෙන ඉතුරු කොට සාකච්චා නොකලත් යම්විදෙකබට දැනන්න පටන් ගන්නවා. අර දුක්කාහර සත්්‍යය මේ තේරුම් ගත්ත නං ස්කන්ද පංචකේ මම මගේ කරගතයුතු නයකිනක දැනවා ඔබතුමියට මේ දරුවට කුමක්්ද හිතෙන්නේ. ස්වාමිය ගැෙන තාත්ත ගැන. ස්කන්ද පංචක. හටරගෙන බිඳී නැතුව යාම සම්මුූතියට මුණතරම් මම මගේ කියලා පත්ත ගත්තා. පරවාාර්ද ධර්මෝයෙන් හටරගෙන බිඳී නැතිවයාමක් නේද. සංඥා පනවගෙන මම මගේ කියලා පැවැත්වට. නමත්්‍යවේ මත් හැබැවට ට යිතින ඉතිනම් සම්මුතිට පන ගත්තට මම මගේ කියලා මහත්තේ කියලා මම මගේ තාත්ත අප්පච්චි කියලා මේක තමයි අතා ස්වභාව. අවිද්‍යාවන නිසා සංසාර්ගමන මහා සැවුම් සිව මහා සාගරයට වඩා. ම බිරිඳ වනි අම අපපච්ච සියල දනාාව වෙනේ අපි කඳළු වගුරල තියනවා. ඇයි මෙහෙම නේ ඇයි දා ගිය මේ දිගු කතාව මේක කෙලවරක්නෑ මේක නිවාවෙන්න මේ චතුරාන් සතේ ධර්මය අවබෝධයට එනකට මේ පැත්තෙන් සෝවාන් සකදාගම අනාගමි අරත් කියන තැනට සකස්යන්න ඕනේ. එක තමයි සක්කයි දිටි විචිත් චන්සීල පත පරාමාස කාමරාග පටි රූපරා ගරු පර ගමන ද චවිා ඔය දයම ගැලවෙනවා මේ පැත්ත මේ චතුරාන් සතේ ධර්මය අ බෝධයෙන්ම එනකොට කෙලවර ආර්ෂ්ටයන්ග මාර්ගය ෙලවර කිව්වට මාගය හැටන මුලයිඉදම්ම එක පටන් ගන්නවා. ලෞකික සම්මාධිට්ටි ලෝකෝත්‍ර සම්මාධිත්්‍යති වසයෙන්ම පැවැත්ම තුළම පරමාත ධර්මය පිහිටන්න පුළුවන්කමක් තිබනොව. කාලවෙලාම අවසන් වෙලා තියෙන්. අපට දැනුණේ වැඩි වෙලාවක් ග නෑ කියල එවනාට බොහෝ වෙලාවක් ගතවෙල තියෙන්නේ කාලය ගැටලුව වුණත් ධර්මය මේ පිළිබඳව අපි අවබෝධයක් ඇති කරන්න. මලක් පහනක් පූජකිරීමේ පට දැනුම එකක් දන්නව දන්නවා කිව්වට මේක පෙළගස්වගෙන පරමාර්ත ධර්මය මත පිළල සම්මුතිය පටලවාගන්නේ නැතුව නැතං පටලවා ගත්වත් පරමා ධර්මයටය නතුව සම්මුතිය ඉන්නවාව අපිදම් පරමාත ධර්මය දකිනවාකල්. එතනින් බැහර වෙලා පරමාත ධර්මය මත පිහිටුළ සම්මුතියතුලින් කටයුතු කලාාම දහම් සක්මනින් නිරාමිස ප්‍රීතිය ඔබට ලබන්න පුළුවනි. මට තුම් චතුරා සත්‍ය ධර්මවබෝධය පිසම උපනිශ්‍රය වේවායි, ඉතාමත් කරුණාවෙන් අධිෂ්ඨාන කරනවා ප්‍රාර්ථනා.